පසුගේ ඉරිදා ශැංග්‍රිලා හෝටලේ සිදුවන අනතුරින් ප්‍රවීණ සුබ වේදිනි ශාන්තා මායදුනිය සහ ඇගේ වැඩිමහල් දියණිය වන නිසංකා මායදුනිය මිය ගියා. මේ අනතුර සිදු වී තිබුණේ ශැංග්‍රිලා හෝටලේ ටේබල් 1 නැමැති දෙවන මහලේ පිහිටි අවන්හලේදී. ශැංග්‍රිලා හෝටලේ සහ පාන්දුර නිවසක මාස ගණනාවක සිට නැවතී සිටි සැකකරුවෙකු සැලසුම් සහගතව මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස මෙම පිපුරුම සිදු කරගෙන තිබුණේ අවන්හලේ උදෑසන ආහාර ලබා දෙන අවස්ථාවේදී. එදින ඊස්ට් බ්‍රෙක්ෆාස්ට් නමින් හඳුන්වන විශේෂ පාස්කු උදෑසන ආහාර වේල පැවති නිසා එහි ගැවසුනේද පල්ලි යන්නට සූදානම් සිටි පිරිසය. ශාන්තා, ඇගේ සැමියා වන කුමාර් හා වැඩිමහල් දුව නිසංග හා නිසංගගේ සැමියා, ශාන්තාගේ පුතු හා ලේලියත් බාල දියණිය තරංගත් මේ උදෑසන ආහාර වේල ලබා ගන්නට පැමිණ තිබුණා. සිද්ධිය විස්තර කරන ශාන්තාගේ සැමියා කුමාර් මෙසේ කියා තිබුණා. අපි උදෑසන ආහාරය ගන්න ශැංග්‍රිලා හෝටලේ දෙවනි මහලට ගියා. කෑම තිබුණේ බුෆේ ක්‍රමයටයි. ශාන්තායි දුවයි මුලින් ආහාර බෙදා ගන්න ගිහින් ආවා. ඊට පස්සේ මම සහ මේසේ සිටි අනෙක් අය කෑම බෙදාගන්න ගියා. පිපිරීම ඇති වුණේ ඒ අවස්ථාවේදී. ඇත්තටම ඔවුන්ට අනතුරු වුණේ ගොඩනැගිලි කොටස් වලට යටවීමෙන්. ඔවුන් දෙන්නා සිටි තැන ගොඩනැගිල්ලේ ඉහළ කොටස ඔවුන්ගේ සිරුර මත පතිත වුණා. මේ අනතුර නිසා ශාන්තා හා දුව මිය ගියත් ඔවුන් හා ආපු අනෙක් අය බේරී තිබුණා. අවාසනාවන්ත ලෙස මිය ගිය ශාන්තා කවුරුත් හඳුනන සූප වේදනියා. ඇගේ දියණිය නිසංග විවාහ වී සිටියේ ශාන් ජයසේකර මහතා සමගයි. ඔවුන්ට මාස 6ක බිළිඳු දියණියකද සිටියා. එදා උදෑසන ආහාර අවස්ථාවට ඔවුන් දරුවා රැගෙන විත් තිබුණේ නැහැ. නිසංග වැඩිදුර අධ්‍යාපනය ලබන්නට විදෙස් ගතවීමෙන් අනතුරුව කොළඹ පෑන් ඒෂියා බැංකුවේ සේවය කරමින් සිටියා. මේ අවසනාවන්ත සිද්ධිය නිසා නිසංගගේ මාස 6ක බිළිඳු දියණියට මවක අහිමි වී ගියා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතුපාට බටන් එක බලලා අපිව subscribe කරන්න.